අනමත අග්ග කියන වචනේ තේරුම තමයි අනු අමත අග්ග කියන එකයි. අනු කියන එකෙන් කියන්නේ අනුගන්ත්‍වා අමත අමතෝ අග්ගෝ යස්සසෝ අනමත අග්ගෝ. ඒකේ අර්ථය තමයි අනුගන්ත්‍වා අමතෝ අග්ගෝ. ඥානෙන් ඥානවන්තෙක් සමාධිලාභියෙක් අභිඥාලාභියෙක් රහතන් වහන්සේ නම පසේබුදුවරේ සම්මා සම්බුදුවරේ පවා ඥානෙන් පිටුපසට පිටුපසට ගොස් අනුගන්ත්‍වා භවෙන් භවයට විමසලා නුවණින් විමසලා බැලුවත් අමතෝ අග්ගෝ. අමත කියලා කියන්නේ මත කියන එකේ තේරුම එකක් තමයි මිය ගිය කියන එක. මෙතන කියන්නේ දැනගත්ත කියන එක. මත අමත කියන්නේ දැනගන්නට නොහැකි දැනගත් දැන නොගත් කියන අර්ථය. අමතෝ අග්ගෝ. අග්ග කියන්නේ ආරම්භයේ කොටිය. ඒක මුලටත් කියනවා අගටත් කියනවා. යම් කිසි දෙයක මුලටත් අග කියන්න පුළුවන් අග්ග කියන්න පුළුවන් අගටත් අග්ග කියනවා. සිංහලෙන් අග කියලා කියන්නේ මෙනි අග. ඥානෙන් පිටිපස්සට පිටිපස්සට භවෙන් භවයට කල්ප ගණන් කල්ප ගණන් නුවණින් විමසලා ගියත් දැනගත හැකි ආරම්භයක් නැති. එහෙම නැත්නම් දැනගත ආරම්භයක් දැනගත නොහැකි යම් කිසි සංසිද්ධියක් තියෙනවා. ඒකට කියනවා සංසාරය. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. මහණෙනි අයං සංසාරෝ මේ සංසාරය අනමතග්ගෝ සර්වඥතා ඥානෙන් බලලවත් ආරම්භයක් දකින්නට බැරි දෙයක්. අනමතග්ග කියන්නේ ආරම්භයක් දැනගන්නට බෑ කිසිම කෙනෙකුට. ඇයි? ආරම්භයක් නැති නිසා. ආරම්භයක් තිබිලා ආරම්භයක් දැනගන්නට බෑ කියන එක නෙමෙයි මේකේ අර්ථය. හොඳට තේරුම් ගන්න. ආරම්භයක් නැහැ කියන එකයි මේ කියලා තියෙන්නේ. දැන ගැනීමට අග්‍රයක් නැහැ, ආරම්භයක් නැහැ. මොකද මේ නොකිය කියන්නේ සංසාරෙට මුලක් නැහැ කියලා. සංසාරේ පටන් ගත්ත දවසක් නැහැ. සංසාරේට ආරම්භයක් නැහැ. සංසාරේට ආරම්භයක් නැහැ කියනකොට කියවෙනවා අපි හැමදාම ඉපදිලා මැරෙනවා, ඉපදිනවා මැරෙනවා. කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රශ්නයක් වෙනවා. ඒක හිතට දරන්න අමාරු ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් කියනවා ගණිතය ඉගෙන ගත්ත අයට තේරෙනවා අනන්තය කියන සංකල්පය හිතන. ඒක හිතට දරන්න බැරි දෙයක්. ඒක හිතෙන් තේරුම් ගන්න හරි අමාරුයි. සංඛ්‍යාමය වශයෙන් ඒක විය හැක්කක් කියලා අපි කියනවා. නමුත් ඒක හරියට තේරුම් ගන්න එක, අපි කියනවා ඉංග්‍රීසියෙන් ග්‍රෑස් කරන එක, ඒක හරියට ගන්න එක කරන්නට බැරි දෙයක්. ඒ වගේ තමයි සංසාරයට ආරම්භයක් නැහැ කියලා කිව්වොත් මේක තේරුම් ගන්න හරි අමාරුයි. ඒක තේරුම් ගන්න අවස්ථාවක් එනවා. ඒක තේරුම් ගන්නේ අපි විදර්ශනාවේදී නම් කාංකා විතරණ විසුද්ධියට පත් වෙනකොට. ඒක ගැන අපි දේශනාවේ අවසාන හරියේදී කතා කරමු. ඊට ප්‍රථමයෙන් සංසාරයේ මුලක් තිබුණොත්, සංසාරයේ මුලක් තිබුණොත් මතක තියාගන්න බුදු දහමක් නැහැ. සංසාරයේ මුලක් තිබුණොත් බුදු දහමක් නැහැ. විශේෂයෙන් ධර්ම දෙකක්, දේශනා දෙකක් බිඳ වැටෙනවා බුදු දහමේ. පළවෙනි දේශනාව තමයි කර්ම දේශනාව. කර්මයක් නැත්තම් බුදු දහමක් නැහැ නේද? කර්මය නිසානේ උපදින්නේ. උපදින්නට හේතුව කර්මයනේ. කර්මය කියන සංකල්පේ නැතිනම් බුදු දහමක් නැත. එතකොට කර්මය කියන අපි කියන එක ડોක්ටරින් එක, කර්මය කියන දේශනාව බිඳ වැටෙනවා සසරට මුලක් තිබුණොත්. දෙවෙනි එක තමයි නිර්වාණ ධාතුවේහි සදාතනික භව නැති වෙනවා. මම කියන්නේ එකපාරට හිතාගන්න බැරි වෙයි බොහෝ දෙනාට. සමහර කෙනෙක්ට තේරෙයි. ඇයි එහෙම කියන්නේ?
ඒක ගැන තර්කානුකූලව මැදිස්ත්‍ව විහිදෙන එක පැත්තකින් තියන්න. බුදුදහම ඇතුළෙම බෞද්ධයෝ ඉන්නේ බහුතරයක් නේද? බෞද්ධයන්ට විතරක් නෙවෙයි ධර්ම දේශනා කරන්න අපි. ඒක මෙතන ඉන්නේ බහුතරයක් දෙනා බෞද්ධයෝ කියලා මට තේරෙනවා. බෞද්ධ කෝණයෙන් බලන්න සංසාරේ මුලක් තිබුණොත් අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද ඔබ? ස්වාමීන් වහන්සේ පළවෙනි භවයේ මොකක් වෙන්නේ නැද්ද? සුගතියක්ද දුගතියක්ද? ඒක දුගතියක් වෙන්න ඇති. පළවෙනි භවයට කලින් ඉඳලා නැහැ නේ. එහෙනම් දුගතිය ගිහිල්ලා තියෙන්නේ කර්ම කරලාද ඉබේද? ඉබේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇයි අකුසලයෙන් වරහින්න කියලා දේශනා කරේ? පළවෙනි භවයේ දුගතිය නම් පළවෙනි භවයේ දුගතියට ගිහිල්ලා තියෙන්නේ අකුසල් නොකරනේ. එහෙනම් අද අකුසල් නොකරන කෙනා දුගතියට යන්නේ නැහැ කියලා වග කියන්න පුළුවන්ද ඔබට? බැහැ. පළවෙනි භවයේ සුගතියේ එහෙනම් මොකද වෙන්නේ? කුසලයකින් තොරව සුගතිය ඉපදිලා. එහෙනම් ඇයි අද කුසල් කරන්නේ සුගතියට යන්න? එහෙමනම් මතක තියාගන්න. බුදු සසරට මුලක් තියෙනවා කියලා තීරණයකට ආවොත් කර්මය කියන දේශනාව බිඳ වැටෙනවා. කර්මය කියන දේශනාව බිඳ වැටෙනවා. සසරන මුලක් තිබුණොත් ඊළඟින් තවත් දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි නිවන් දකින්නවා කියන්නේ මොකක්ද? නිවනටපත් වෙනවා කියන්නේ මොකද්ද? හේතු නිරෝධයෙන් නිවීම නේද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධයෙන් අපි කියන්නේ. තණ්හාව නිරුද්ධ කරාම උපදින්නේ නැහැ. තණ්හාව නිරුද්ධ කරාම අවිද්‍යාව නිරුද්ධ කරාම හේතු නැසෙන නිසා උප්පත්තිය නැහැ. ඒකට කියනවා අනුත්පාද නිරෝධය කියලා. නිවීම නිවන. නිවනටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ මොකක් දේශනා කරේ? යෝ තස්සා තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හාවගේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි නිවනටපත් වෙන්නේ. හේතු නිරුද්ධ කරලා. ඒ කියන්නේ කිව්වේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ. හේතුන්ගේ නිරෝධයෙන් තමයි නිවනටපත් වෙන්නේ. අපි කියනවා නේද බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයක් දේශනා කරේ. එහෙනම් හේතුව නිරුද්ධ කළා නේද නිවනටපත් වෙන්නට ඕන. ඵලයේ උපදින දුක නැති කරන්න කියලා කිව්වේ උපදින්න කලින්ම. සසරට ආරම්භයක් තිබුණොත් වෙන ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි දුක පළවෙනි භවය හටගෙන තියෙන්නේ හේතුවක් නිසාද හේතුවක් නැතුවද? හේතුවක් නැතුව. එහෙමනම් අද ඔබ රහත් වෙලා හේතු නිරෝධයෙන් නිවනටපත් වෙනවා රහත් වෙනවා. හේතු නිරුද්ධ වුණා කියලා නැවත දුක උපදින්නේ නැහැ කියලා ඔබට වග කියන්න පුළුවන්ද? ඇයි? බෑ. හේතුව පළවෙනියෙන් දුක ඉපදිලා තියෙන්නේ හේතු රහිතවයි. එහෙමනම් අද හේතු නිරුද්ධ කළා කියලා නැවත සසර දුක උපදින්නේ නැහැ කියලා ඔබට වග කියන්නට ක්‍රමයක් නැහැ. එහෙනම් නිර්වාණ ධාතුව සදාතනිකයි කියන බුද්ධ වචනය දැඩි ලෙස අභියෝගයට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශනා කරන දේශකේ ශාස්ත්‍රවරයෙක් නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න බුද්ධ දේශනාවට අනුව සසරට මුලක් නැත. සසරට මුලක් ඇත ඒක දැනගන්නට බැරිය කියලා කිව්වොත් බුදුදහමයි බිඳ වැටෙන්නේ. මතක තියාගන්න. මේක බුදුදහමේ තියෙන මූලිකම බිඳ හැලිය නොහැකි සිද්ධාන්තයක්. එනිසාම අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ කියන පාඨය පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ පාඨයෙන් කියන්නේ මුලක් තියනවා දැනගන්න බෑ, මුලක් තිබුණට දැනගෙන වැඩක් නෑ. මේව නෙවෙයි මුලක් නෑ. මුලක් තියන්නට ක්‍රමයක් නෑ. හේතුඵල නම් හැම දුකක්ම හටගන්න ඕනේ හේතුවක් නිසා. පළවෙනි දුක අහේතුකයි, ඊට පස්සේ ඉඳලා සහේතුකයි, එහෙම කතා නැහැ. ඒ නිසා අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සසරට ආරම්භයක් නැහැ. මෙහෙම කිව්වත් හිතට එනවා ස්වාමීන් වහන්සේ කොහොමද ඒක වෙන්නේ? ඒක විය හැකිද? ඒක කොහොමද හිතට ගන්නේ?
ඒකට අපි පස්සේ අවසානයේදී යමු. ඊට කලින් එකක් කියන්නට ඕනි. යම්කිසි પરම්පරාවක ධර්ම પરම්පරාවක නැත්නම් සංසිද්ධි પરම්පරාවක හෝ සංසාරයේ කවරක හෝ මුලක් නැතිනම් ආරම්භයක් නැතිනම් ආරම්භයක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න තේරෙන වචනේ ප්‍රත්‍යක්ෂ කියන්නේ සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නට එක ක්‍රමයයි තියෙන්නේ පින්වතුනි මොකක්ද ඒ ක්‍රමය හිතන්න මුලක් නැත්නම් යම්කිසි ධර්ම પરම්පරාවක ආරම්භයක් නැතිනම් අනිම අර්ථයෙන්මක නැතිනම් එය හරියට ගැඹුරින් නිවැරදිව අවබෝධ කරගන්නට එක ක්‍රමයයි මොකද්ද කවදාවත් බෑ පිටිපස්සට බලලා ඒක අවබෝධ කරගන්න. කොච්චර බැලුවත් මුලක් නැහැ. මුලක් නැති දේ මුලක් නැති බව බලලා තේරුම් ගන්න පුළුවන්. විශ්වයට කෙලවරක් නැත්තම් විශ්වයේ කෙලවරට ගිහිල්ලා ඒක හොයන්න බැහැ නේද? කෙලවරක් නැහැ නේද? මුලක් නැතිනම් මුලක් දකින්නට ක්‍රමයක් නැහැ නේ. ඒතර මේක කොච්චරවත් බලලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් මේක අවබෝධ කරගන්නේ ප්‍රතිශේ අනිත් පැත්තෙන් ප්‍රතිශේදේ මොකද්ද? මුලක් තිබීමට හේතුවක් නැහැ. මුලක් තිබීමට කාරණාවක් නැහැ. මුලක් තිබීමේ සම්භාවිතාවක් නැහැ. මුලක් තියෙන්නට විදිහක් නැහැ කියලා තේරුම් ගත්තොත් එදාට විතරයි ඥානවන්තයාට තේරෙන්නේ මුලක් තියෙන්න බෑ. එහෙමනම් මුලක් නැති බව තෝරන්න පිටිපස්සට බලාගෙන බලාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. මොකද්ද තියෙන කෙටිම ක්‍රමය? යම්කිසි ධර්මයක් හටගනී නම් ඒ හැම හටගන්න ධර්මයක්ම හේතුවක් නිසා හටගන්නේ කියන අවබෝධයට පැමිණියොත් ස්ථිර අවබෝධයට පැමිණියොත් ස්ථාවර අවබෝධයකට පැමිණියොත් හැම දෙයක්ම හේතු නිසා හටගන්නේ මේ ස්ථිරසාර අවබෝධයට ආවොත් මුලක් තිබිය හැකිද? ඒ හැම දෙයක්ම හේතුවක් නම් ඒක කලින් එකක් තියෙන්න බෑ. හේතුවයි ඵලයයි එකට තියෙනවා කියලා එකක් නෑ. හේතුඵල එකට තියෙන සහජාත හේතු කියලා එකක් තියෙනවා ධර්මයේ. නමුත් හැම හේතුවකටම పూర్ව හේතුවක් තිබිය යුතුයි. ඒක අනිවාර්ය අගයක්. పూర్ව හේතුවක් තිබිය යුතුමයි. හැම දෙයක්ම හේතුඵල නම් හේතුන් නිසා හටගන්න ඵල නම් නිවන හැර නිවන පැත්තකින් තියන්න හටගන්න දේවල් හේතුන් නිසා නම් හටගන්නේ ඒ අවබෝධයෙන් ඔබ පැමිණියොත් ඔබට ස්ථිර නම් අවබෝධය ස්ථාවර නම් නැහැ හේතුන්ගෙන් තොරව යමක් හටගත නොහැකි කියන අවබෝධයෙන් පැමිණියොත් අනිවාර්යෙන් කියන්න පුළුවන් නේද ධර්ම પરම්පරාවේ මුලක් නැහැ කියලා මුලක් තිබුණොත් පළවෙනි ධර්මය අහේතුකව අප්‍රත්‍යව හටගත යුතුයි ඒ නිසා අපි කරන්නේ සියලු ධර්මයෝ හේතුඵල කියලා අවබෝධ කර ගැනීමයි අපි කරන දේ. එතකොට සසරට මුලක් තිබිය නොහැකි කියන එක ඉබේම තේරෙනවා. ඔක තමයි ක්‍රමය. කොහොමද කරන්නේ කියන එක හිමීට අපි එන්න ඕනේ.